सर मट सबकूडे किसी दिया मंग लाप कुपी लाप वेली लाप तेल टिके मुट्टी क्याली कोप क्याली अनम्मन तीयला हम मन से टाइम करना मित्र अम्मे अंदे मंगेट बाजने आगन मेवा को बल आगन तेमन अदी अत मेवा कर बल अम्म तीयागने मेके मामी मेके तम आपे डैडी माँ सहोद अक् मेकेदर मेकेदर मगेदर आरक आरती आहार पिटी पास आरती मेके अम्म तीयागने मेके वादा मर साल कान ओ मानता मार साल कान तीन मर मगी है ती ऐसे बसी है ना ये मगर पौले तुंगी अम्म बड़ा अम्मा इन अम्मा बलगना एक बलगा वेंकर इन वाई महत्तर एक अन्न महत्व ये इन अम्म गाव ये मम्मी तन अम्म तीयागर अम्मे दिग्रदू तुनक तीटना अम्म गाट मंगा अम्म बल रेना पुदूम कतकून कम आईती बीफ कि मगे कमर मैं घाट गटे हुआ उपन्न कट
දැන් ඔය අම්මගේ වයස කීයද? මාගේ 55යි මට. මං 68. 68 3 වෙනි මාසේ 17 වෙනිදා උපන්නේ. දැන් අම්මා නිදිද? අම්මා නිදි. බත් කන්න දීලා බෙහෙත් දීන දීලා අපුනේ. චට බලමුද? එන්න. අය බලන්නේ එන්න. එන්න. लाइट मुकुत नहीं ना मनोहर किसे दिया मैं कुप्पी लाम्प होता माय अम्मा देवा අට මේ සැරේ විතරයි ඔහම දුක් විඳින්න වෙන්නේ. ඇත්තටම මාර දරුවෙක් නේ. ඔව් මංගේ ෆොටෝ බලනකොට මහත්ය ලස්සනයි මම මෙහෙම ඉන්න කියලා. ඔයා බය වෙන්න එපා අම්මා. ඔයා ජීවිතේ කිසිම දරුවෙකුට කරන්න බැරි පිනක් මේ එකතු කරගන්නේ. දෙමාපියන්ට සලකනවා කියන්නේ. ආ ඊට වඩා පිනක් නැහැ. බලන්නකෝ මේක ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් නැහැ නේ නැ මේ ගේ ඇතුලේ කඩා වැටෙන්න ඕන නෙවෙන්න නේ ඔව් ඉතින් අම්මා තමයි ඉතින් ඉස්තනකට array යන්නත් නැහැ නේ ඉතින් අම්මා කොහෙද ගියේ මොකක් කියලාද මේ ලෙඩ කියන්නේ අම්මට මොනව මොනවද තියෙන්නේ අම්මට ප්‍රෙෂර් එක තියෙනවා තීනි තියෙනවා කොලෙස්ටරෝල් ඒවා මෙව තියෙනවා කියලා කියන්නේ කිලි බෙහෙත් දෙන්නේ සෑහෙන්න පිළියර ආවා මම බලන්න. එතකොට රුපියල් 500 10 දීලා යනවා. දීලා යනවා දීලා යනවා. මෙයක් ඇට්ටිම්බි කොල්ලකුන්නන් නරකයක් නේ. ආ. ඔව් හොඳයි. හොඳ අම්ම කෙනෙක්. ඔව්. කඩේකට ගිහින් බඩුවක් කරන්න. මෙයාගේ උපංගම් ගලකද වැහත්ත ඇති. ඔව්. එයාට පිළියර ලැබුණා පුදුම විදිහට පිළියර ආවේ. නොදකින් කියන වචනයක් කියලා නෑ ඇට්ටිම්බි කොල්ලකුන්නෝ. ඒකට අතනින් ලීයකුත් දාලා එතකොට මේකට තල්ලු වෙලා තියෙන්නේ දැන්. ඔව් මේකට බර වෙලා තියෙන්නේ නැත්තම් මේක මෙහෙට්ටම ගේ ඇතුළට බර වෙන්නේ. අර අර ලනුවයි මේ කණු නිසා තමයි මේ බිච්චිය රැඳිලා තියෙන්නේ. නැත්තම් බිච්චිය වැටිලා. දැන් ඉතින් මාස් කන්නට මොනව වෙයිද දන්නේ නැහැ. වැහි කාලෙට. ඔව් නේද අම්මා? ඔව්. දැන් උයන්න පිහන්න ඕනේ. ඔව්. අම්මගේ ආවතේව කරන්න ඕනේ. ඔක්කොම කරන්න. දැන් කීයක් කරි සල්ලියෝනේ ඔව් ඒ සල්ලියෝනේ ඉතින් අම්මට කිරි කිරි හැම ගන්නත් එපා ලාම් කෙල්ලෝනේ
लाम तेल ओने लाम पोट ओह लाम पोट ओना ऐसा कोटा किरी ये हुआ में हुआ आडू पहाड़ पाम से हम बेहद इस्पिताले आडू अच्छा हमें बेहद जान दो ना एक अने अंडा अंडा करने दिया हितान दो तेलावन ने मैं अम्मा के बारे ठीक नहीं अम्मा विले मम्मा सो दान दो ना सो दान दो ना इतिंग रेडी हो दो ना वेल ना वान ना वा गान ना ऐ इतिंग उया ना वा खाव ना वा ओ ओ वापर ना बेहद ठीक दिन नो ने ओ ओ ताव कहता कुन ये वा मुआ सुद्ध करान दो ना को करान दो मेगे आहुरो लातु गान दो मेगे का उरु हाथ पे कर दे मेगा मैं आया है दुई ताता इन्ने काले देख दर अम्मट कथा कर मुखद अम्मट की लहांडवाने උයන්නේ කොහෙද ඔයා අතන අර ලිප අර අතන තියෙන ආ දැන් ලාම් තෙල් එහෙම නම් ගොඩක් ඕනේ ඇති ගෙදරට නේ ඔව් ඕනේ ඉතින් මහත්තයා දැන් මනාද බොන කිරි එක අම්මාද ඔය ෆාමසියේ කිරි දුන්නා මේ මේ විටාජන් කියන එකද බොන්නේ ඔව් ඕක බොන්න ඒක ඕකක් දෙනවා වීවා දෙනවා මේව ගන්න ගණන් වැඩි ඔව් ගණන් වැඩි මේ කිරි පිටේ එක ගණන් ගණන් ඕක අයියා ගෙනලා දුන්නේ දෙක නැත්තම් අම්මා කෑවේ නෑනේ අයියා කියන්නේ බණ්ඩ අයියා ආ හා එයා ටිකක් හරි බලන්න කරන්නේ නෝ යාටත් අනේ පැය දුන්නා ඔය කිරි පැකට් දෙකක් ගෙනලා දුන්නා එයා ඒකෙන් අම්මට හයියක් එනව නේද එනවා ඒකෙන් තම අම්මා නැත්තම් කෑමේ නැණිබ දැන් දැන් තමයි බත් කන්නේ අම්මා මාසයක් විතර බත් කෑමේ නැ ඒකලෝ කිරි අයියට මං කිව්වා මෙහෙමයි අම්මා බත් කන්න කියලා කො අයියා කිරි එක ගෙනලා දුන්නා ඒ වලින් දාලා පොලා මෙව කරලා ඉතින් ඔය ගොඩ ගත්තා ටික එහෙම තියෙනවද අනේ සමුද්‍ය මහත්තයා කපලලු අපේ සමුද්‍ය කියලා කියනවා සමුද්‍ය අර කාලේ තිබ්බ මේ අර වැඩි හිටි දීමනාවක්වත් හම්බෙන්නේ නැහැ අම්මර වැඩි හිටි දීමනා පින්පාඩිය දෙනවා 2000 ඒ 2000 තමයි 2100ක් කපනවනේ ඔව් 100ක් කපනයි 100ක් කරයි යන්න ඕනේ 2000 ගන්න එහෙමනේ ඔව් දැන් මේ මොනවාද තියෙන විශාල අඩුපාඩුකම් ඉතින් ලාඹු තෙල් ඔය කිරි ඔය සීනි ඔවම තමයි ඉතින් මට අඩුපාඩුයි කැම බීම හාල් ලොවම ඔව අඩුපාඩුයි ඔව් ඔව තමයි ඉතින් අම්මට උයලා කන්නත් දෙන්න එපා මහත්තයා ඔය සබන් කුඩු ඔය සබන් රෙදි හොද ගන්න ඒවම අඩුපාඩු ඒවා ගොඩක් ඕනේ නේ අම්මා ජරා කරගන්න ඕනේ ඔව් ඒවා ඉතින් සුද්ධ බද්ධ කරගන්න ඕනේ නැයිති කට්ටි ඇවිල්ලා මං අහනවා මේ මොකද්ද මේ ලී දෙකක්ද බැඳලා තියෙන ඇඳට ඔව් අම්මා වැටුණා මහත්තයා එක දවසක් මං බලනකොට අම්මා නෑ ඇඳේ ඒකල වැටිලා ඒකල මං මේ ලී දෙකක් බැඳගත්තා මෙතනට නැත්තම් අම්මා රූටලා එනවනේ ඔව් නේද ඔව් වැටිලා හිටියා මේ කොට්ටෙත් එක්කම මෙතන වැටිලා ඉඳලා මේ නාලල නිල්ලලා නිල්ලලා හිටියේ මං සිද්ධාලේප ගහලා 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 මේවා කරගත්තා ඉතින් ඔය තේරෙනවනේ සර්ට් ඇති අම්මට ඉඳ පහසු ගන්න නැහැ කිසි දෙයක් නැහැ ඉතින් ලයිට් එකක් නැහැ මොනවත් නැහැ ඉතින් ඕන තමයි අම්මගේ මිනිහවත් මේක තියාගන්න ඉඩ පහඩු නැහැ මේ මේක කැඩිලා බිඳිලා තියෙන්නේ මට නිදා ගන්නවද මම රැයට එහෙම නැත්නම් ඔයා රැයත් ඇහැරලා ඉන්න ඕනේද රැයට වෙලාවකට නිදා ගන්නවා වෙලාවකට ඇහැරලා ඉන්නවා වෙලාවකට අම්මට පෙම්පස් මුකුත් අන්දන්න බෑද අම්මට ඒවා සර් අන්දන්න මේ සීනි තිනා වන වේද කුණු වේද දන්නේ නැහැ නේද පිට වෙන්න මේක ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕනේ ඔව් එහෙම නැත්නම් ඉතින් පෙම්පස් ටික ඉතින් ගේන්න පෑන ඔව් ගේන්නත් ඕන ඒක ගේන්නත් ඕන මෙයාගේ ඇඟේ සීනි තින නිසා මම ඒවා ටිකක් අන්දන්න ටිකක් ඒ වෙනවා. ඒ වන උනත් එහෙම. මම පොඩි බඩුවක් ගන්නද වාගේ? හා. අම්මට කොච්චර ආදරේද? අම්මට ඉතින් ආදරයි මං ඉතින් කොච්චර ගත්තා මගේ වදාපු අම්මනේ නේද? ඒවට සීමා නැහැ. මොකද මම ලොකු මාත් කරන්නේ මගේ අම්මා කොච්චර දුක්කිනින් නැද්දනේ? දැන් දුක් වලින් කැත කුණු වලින් මගේ ගු කොච්චර අනන්දක්ද මගේ අම්මා.
लेड़ दुख वाली मांग को चल बेरा नहीं तो नहीं मैं ताते रगान ना मांगे अम्मा दारु हादान ने बेरी है ना को राम मांगे साल को उनको साल का नहीं नेता नहीं तो ये भाई मांगे ताते रगान मांगे लो ताते के ना वो मास काम आ रहा है मांग दुख की ने हिली बट्टी अक्का अम्मा रसने बत्ती कर देना आई लिपेती लमे का रात करना था ना वो का दंग अम्मा डे दंग कांडे दूर ना नहीं था ठीक इन दोला हाथ इधर खाओ ना माँगो को ये तो कुछ आहारी नहीं ये तो कुछ अम्मा खाता करने में नहीं तो बत्ती के खाता करना कांगे हैं ना कांगे हैं ना ना कांगे हैं ना क्या गहन दोनों क्या गा आप वहाँ दिखा සෙම වාගිනි කන්තිකා කතාව ඇස්සෙම පේන හොඳට අසුද්දම් පේනවා ටිකක් කවුරු කියලා කියලා කියනවා අඳුර ගන්න එළියට ගන්නෙම නැන්ද අම්මා මේ ඇඳේම දින්නේ ඔව් එළියට ගන්න ඉතින් මාත්‍යා මං කවුරුද මට පිරිමියෙක් නැහැ නේ එළියට ගන්න මට ගන්න විදියක් නැහැ නේ නැගිටෝලා ওই ඇඳේ හැම තියලා අපිට වන වේ කියලා ටිකක් නැගිටෝලා මට වැඩ අඩු වෙච්චාම හිටවගෙන ටිකක් වෙලා ඉන්නවා නිකර මෙට්ටයක් වන්නේ නැන්ද? නෑ මෙට්ටයක් නෑ ලෑලි ටික. එතකොට? ඔය ලෑලි වල ඉන්නේ රෙදි කැල්ලක් කියලා ඉතින් ඕවම මම කරලා. ඔහොම තමයි තියාගෙන ඉන්නවා. හරි ආ කොට්ටක් නෑ. ඔව් කොට්ටත් ඔය ඔය තියනේ වහරි ගස්සලා ඔය දාගෙන ඉන්නේ ඉතින්. ඉතින් අම්මට මෙට්ටයක් නැතුව අමාරු නැන්ද? අමාරු ඉතින් මොනවා කරන්නද සර්? නිකම් පිට ලෑලි දාලා තියෙන. ඔව් ලෑලි දාලා තියෙන ඕවා මේවා මේ නැතු ඇති කියලා හිතයි මම මිනිස්සු. ඒ මොකද කොච්චර කාලෙකින් පාරට ගියේ මාස දෙකකින් ඉතර ගියේ. යන්න විලාවක් නැහැ. විලාවක් නැහැ ඉතින් මේ ආදාල යන්න බෑනේ. බැටුනෙත් එහෙම මන් නැතු මෙයා මන් නැතු ඉන්නෙම නැහැ. මන් නැතු ඉන්නෙම නැහැ. මම මොනවා හින්දර ගත්තද දෙද? අනේ අයියට කියන්න. අනේ දියත් කරන්නේ. එන්න එක චුට්ටක් ඉස්සරහට ආ දෙන්න පුතේ නැන්ද හා තියලා එන්නම් ඇතුළේ අද රිපෝටර් දඹුල්ල වෙත රිපෝටර් දඹුල්ල නාලිකාවත් එක්ක වැඩ කටයුතු කරන අපේ මාමා කෙනෙක් ඉන්නවා නිමල් කියලා. ඉතින් නිමල් මාමා සමග කරපු විශාල වැඩ කොටසක් අපි ළඟ තියෙනවා. බොහොම අමාරුවෙන් බොහොම අපහසුවෙන් ජීවිතේ ජීවත් වෙන ජීවත් වෙනවා කියනත් බැරි තරමට ජීවත් වෙන බොහොම අහිංසක මවක් සහ දියණියක් මට හමු වුණා. එයාලගේ ප්‍රදේශය තමා සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹිස්ස කියන ප්‍රදේශයේ තමා ජීවත් වෙන්නේ. ඉතින් බොහෝම අගහිඟතාවයෙන් පෙළුණු ජීවිතයක් තමා ගෙනියන්නේ. අපි ඉන්න මේ නිවස බැඳලා තියෙන්නේ ලනු දාලා. මොකද නැත්තම් කඩාගෙන වැටෙනවා මේ බිත්ති. මේ තමා ඒ අම්මගේ දියණියක් මේ ඉන්නේ එක් දියණියක් මේ දියණිය තමයි අම්මගේ හැම ආවතේව සිද්ධ කරන්නේ අම්මට කන්න බොන්න අම්මගේ කැත කුණු සියල්ල අත ගන්නවා මම හිතනවා ඒ කියපු දේවල් සහ මම නිවස ඇතුලේ දැකපු දේවල් එක්ක මේ දරුවෙක් වෙන්න බෑ ඒ අම්මට මේ දරුවෙක් කියන්නේ දරුවෙක් දරුවෝ 10 දෙනෙක්ගේ හයියක් මේ අම්මට තියෙනවා ඉතින් මෙවැනි දරුවෝ බිහි කරපු ඒ අම්මා මොනතරම් වාසනාවන්ත මවක්ද මේ වගේ එක දරුවෙක් මේ විදිහට අම්මට සලකනවා කියන්නේ තවත් දරුවෝ ඉන්නවා නමුත් මේ
දරුව තමයි මේ ආදරණීය අම්මා වෙනුවෙන් මුළු ජීවිතේම මේ වෙනකොට කැප කරලා ඉවරයි. අපි අහන්න දකින්න ලැබෙන විවිධ දේවල් මැද්දේ මේ වගේ දරුවොත් අපිට හම්බෙන එක පිළිබඳව ඇත්තටම අපි ගොඩාක් සතුටු වෙනවා. ජීවිතයේ විවිධ අඩුපාඩු තියෙනවා. කිරිපිටි ටික ගන්න බෑ, හාල් ටික ගන්න බෑ. කෑම බීම සබන් කුඩු සබන් කෑල්ලක් ගන්න බැරුව ඉන්න වෙලාවේ හැම අඩුපාඩුවක්ම කොහොම හරි සපයාගෙන ජීවත් වෙනවා. කවුරු හරි බලන්න ආව අම්මට දෙන රුපියල් 500ක් හරි රුපියල් 1000ක් හරි ඒ මුදල් වලින් තමයි ජීවිතේ ගැට ගහගන්නේ. මේ අම්මා තමන්ගේ අම්මා බලා ගන්න වෙන වෙහෙස අපිට කියලා නිම කරන්න බෑ. ඒ තරමටම අම්මට ආදරේ. ඒ තරමටම හරියට ඇඳුමක් අඳින්න නෑ. ඇඳුමක් අඳින්න වෙලාවක් නෑ. තිබුණත් අම්මට ඒ තරමටම සලකනවා. ඒක කියන්න වචන නැති තරමට සලකනවා. ඉතින් මෙයා මේ මං හිතන්නේ මේ අම්මා අය මනුෂ්‍යාත්මයක නෙවෙයි දිව්‍ය ලෝකෙක ඉපතේ ඒ තරමට දෙමාපියන්ට සලකන දරුවෙක්. ඉතින් ජීවිතේ එහෙම කැප කරලා තමන්ගේ අම්මා වෙනුවෙන් කැප කිරීම කරන මේ අම්මට යෝධ බල යෝජ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අද මෙතනට එනකොට මේ අම්මා දැකලා මේ අම්මා ජීවත් වෙන විදිහ දැකලා කැම බීම බඩු ටිකක් අරන් එන්න අපිට සහයෝගය දැක්වුවා. ඉතාලියේ ඉන්නවා මගේ ආදරණීය සහෝදරියක්සේ අපිත් එක්ක වැඩ කටයුතු කරන තිලකරත්න මහත්මයා. තිලකරත්න මහත්මයා මීට පෙරත් රිපෝටර් දඹුල්ල නාලිකාව සමග විවිධ පින්කම් අපි කටයුතු කරා. ඉතින් තිලකරත්න මහත්මයා ඔබතුමා එව මුදල් වලින් අද අපි බොහෝම අහිංසක පවුලක් හමු වුණා. ඉතින් අපි ඒ වෙනුවෙන් ආහාර පාන ටිකක් ගෙනත් දුන්නා. ඉතින් ඔබතුමා කරගත්තේ මහාගු පිනක්. ඇත්තටම ගෙදර විවිධ අඩුපාඩුකම් තියෙනවා. ඒ මැදියට අපිට යමක් අරන් දෙන්න පුළුවන් වුණා කියන තිලකරත්න මහත්මයා ඉතාලියේ සිට මේ කරන පින් ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ මේ කරන පින් ඇති කඩයුතු වෙනුවෙන්. මොකද ඔබේ දූ දරුවන්ට ඔබේ පවුලේ සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තිලකරත්න මහත්මයාට තෙරුවන් සරණයි. ඒ වගේම ඔබ කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. All right.